මම දැනට LRD සමාගමේ අවුරුදු 8ක් විතර පමණ සේවය කරනවා. ඒ අතරතුර මට මහා ලොකු විශාල අසාධාරණයක් වුණා. මොකද මම සේවය කරන අතරතුරේ මගදී තම අවුරුදු 2 3කට එහා තම නාමල් බණ්ඩාර කියන CSO මහත්තයා අපේ ආයතනයට අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණියේ. ඉතින් ඒ එතුමා මගෙන් අයිතු ප්‍රයෝජන ඉල්ලුවා මගෙන් සම්බන්ධතා ඇති කරගන්න. නමුත් මම ඒවට කැමති වුණේ නැහැ. ඒ නිසා මේ එයා පස්සේ ආ LSO කෙනෙක් එක්ක සම්බන්ධ ඇති කරගත්තට පස්සේ මගේ පස්සේ පන්න මට මහා විශාල මානසික ආතතියක් තියෙනවා මානසික ලෙඩක් තියෙනවා මට රැකියාව කරන්න බැහැ ඒ නිසා මේ ඔයාට LRD හෙඩ් ඔෆිස් එකට එන්න කිව්වා කියලා ලියුමක් ඇවිල්ලා තියෙනවා කිව්වා මම එතෙන්ට ගියාට පස්සේ එතනින් මට කියනවා මේ ඔබතුමියට හම්බන්තොට රෝහලේ රැකියාව කරන්න කියලා ඉතින් මට ඒ වගේ අසාධාරණකම් කරන්න එපා මොකද මේ ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මට මගේ දරුවෝ දෙන්න මගේ මහත්තයා දැනට නැහැ මාගෙත් එක්ක නමුත් මහ දරුවෝ දෙන්නා දාලා මේ අනුරාධපුර මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ අනුරාධපුරේ ඉඳන් හම්බන්තොටට වාහනයක යන්නත් රුපියල් 2000ක් ඕනේ එතන ගිහිල්ලා මම එතන කුලියට බෝඩින්ම අරගෙන එතන ජීවත් වෙන්න ඕනේ දරුවන්ගේ දේවල් වයසක අම්මලා දෙන්නයි අප්පච්චි දාලා මං හැමදේම මෙතන දාලා මට එහි ගින් රස්සාව කරන්න බෑ අනික තමයි දැන් මහ විශාල විදියට මේ මද්ද්‍රව්‍ය තියෙන මේ පැතිරෙන කාලේ මගේ දරුවට අවුරුදු 19යි දුවෙක් ඉන්නව අවුරුදු 20ක ඒ දරුව දෙන්නත් තනියම දාලා මද්ද්‍රව්‍ය වලට හුරු වෙනවා මං එතන ගිහින් රස්සාව කරගත්තාම මගේ දරුවා පුතා ඉතින් ඒ වගේ දේවල් තියෙනවා මට මෙච්චර අවුරුදු 8ක්ම මේ මානසික ප්‍රශ්නයක් තිබ්බ නැතුව මං අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරී කරා ඒ වෙනකොට මට එහෙම ප්‍රශ්නයක් තිබුණා නමුත් දැන් කියනවා මට මානසික අසනීපයක් තියෙනවා ඒ නිසා අනුරාධපුර රෝහලේ මේ රැකියාව දෙන්න පරස්සාවට මෙයා යොදවන්න එපා කියලා ඩිරෙක්ටර්ස් අධ්‍යක්ෂකතුමා හොස්පිටල් එකේ අධ්‍යක්ෂකතුමා ලියුමක් ගහලා තිනවා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට මං මේ ප්‍රධාන මේ අපේ හෙඩ් ඔෆිස් එකට මෙතෙන්ට ආවට පස්සේ අපේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා කියනවා ඔබතුමියට මෙතන සෞඛ්‍ය අමාත්‍යාංශයට ලියුමක් ගහලා තිනවා අධ්‍යක්ෂකතුමා ඔබතුමිය මේ සේවය යොදවන්න එපා කියලා නමුත් මම අධ්‍යක්ෂකතුමාගෙන් මගේ ෆෝන් එකේ රෙකෝඩින් එක තියෙනවා අධ්‍යක්ෂකතුමාගෙන් ගිහින් ඇහුවා ඔබතුමා මේ විදියට කරාද කියලා අපහම නෑ දරුවෝ. ඕගොල්ලෝ මේ පුජ්‍යලික ආයතනයක්. නමුත් ඕගොල්ලන්ට මම කවදාවත් ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මං එහෙම දෙයක් කරලා නැහැ. ඔයාලගේ ඔෆිස් එකෙන් තමයි මේ දේවල් කරලා තියෙන්නේ. හැබැයි ඒ එවලා තියෙන ලියුමක් මට ලැබෙන්නවත් මට ඒකේ කොපියක් ලැබෙන්නවත් කිසිම දෙයක් මේ වෙනතුරු කළමනාකාර අධ්‍යක්ෂකතුමාවත් එතන සේවය කරන නිලධාරිවත් මේ වෙනතුරු මට ඒවා මේ ලැබෙන්න සලස්සලා නැහැ. කිසිම ලිඛිතව මට දැනුම් දීමක් කියලා නැහැ. ඉතින් මේ වගේ අසාධාරණ කරන දැන් මේ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක බලන්න ඕනේ මේ වෙලාවේ. මට කිසිම මානසික ප්‍රශ්නයක් නැහැ. මගේ වෛද්‍යතුමාගෙන් කලමනාකාරතුමා කියනවා මගේ වෛද්‍යතුමාගෙන් අඬන් එන්නලු මේ දොස්තර රිපෝට් එකක් මට රැකියාව අනුරාධපුර හොස්පිටල් එකේ ලබා දෙන්න. එතකොට මගේ වෛද්‍යතුමා කියනවා සාමාන්‍ය විදිහට රැකියාව වෙනදා කරගෙන ගියා වගේ මෙයාට රැකියාව කරගෙන යන්න සුදුසුයි. ඒකත් එපාලු. මට මානසික ලෙඩක් නැහැ කියලා ගේන්නලු. මං තුන්වෙනි මතාවත් ගියා. තුන්වෙනි මතාවත් අපේ වෛද්‍යතුමා ගාවට ගිහින් ගියාට පස්සේ කිව්වා මෙච්චර කාලයක් රැකියාව කරගත්තනේ. ඉතින් දැන් අපිට ඊට දෙන්න මේ අය රිපෝට් එකක් නැහැ. මේක තමයි ඔබතුමියට දෙන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ අසාධාරණ විදියට පරිගැනීම් ගන්න එපා. ඇයි මේ විදියට දූෂණ මර්ධන බොර මැරකම් නාමල් බණ්ඩාර කියන්නේ අලුත් අවුරුද්දේ අමරවීර අබ්දුරාල් අමරවීර කළමනාකාරතුමාගේ කෝලේ එයා කියන කිසිම දෙයක් මේ පහර හැරෙන්නේ නැහැ මේ අපේ කළමනාකාරතුමා ඈ බණ්ඩාරනායක කියන වීඔ සරුත් එහෙමයි එයා මේක යස්සම් කරන්න කියලා කිව්වොත් මොන අසාධාරණේවත් ඔෆිස් එකක් ගෙනල්ලා සාධාරණ විදියට ඉන්කෝර එකක් කරන්නේ නැහැ මේ මිනිස්සගේ දුක බලන්නේ නැහැ අස්සම් කරන්න සර් අස්සම් කරලා අපි එළියට දානවා LSO ලා කීප දෙනෙකුට මේ අනුරාධපුර රෝහලේ මේ මුළු ලංකාවටත් ඇඩිය අනුරාධපුර රෝහලේ නම් මේ විදියට අසාධාරණ වෙලා තියෙනවා ඒ වගේ අසාධාරණ කරලා මිනිසුන්ගේ පසුපස්සේ අහිංසක දුප්පත් මිනිස්සු අපි රුපියල් මොනවාද දවසේ කුලියක්නේ අපි ගන්නෙ මහ ලොකු පඩියක් ගන්නෑ ඒගොල්ලෝ ඒ විදියට හිතන්නේ නැතුව අපිට මේ විදියට අසාධාරණ කරනවා නාමල් බණ්ඩාර කියන්නේ CSO මහා මහා අසක්කිති විදියට අනියන් සම්බන්ධතාවයක් LSO ලත් එක්ක පවත්වාගෙන යනවා ඒ තරහට තමයි මේ මගේ පස්සේ පන්නන්නේ අනිත් එක තමයි එයා මේ අලුත් අවුරුද්දේ 11යි ගානකට 10යි ගානකට ලිපමොලවලා අලුත් අවුරුද්දේ මම වැඩට ආවා මමයි තවෙල්ලේ සෝකගෙන විනාඩි 5ක් පරක් වුණා අලුත් අවුරුද්දේ මට රස්සාව දෙන්න නැතුව ආපහු ගෙදර යවුවා ඒ විදියට මහා මහා
පුදුමාකාර පුදුමාකාර හිතප්පුවක් නැති අසාධාරණ විදියට අහිංසක අපිට සලකන බීඔස් ඒ සීඑස් මහත්තයා තමයි නාමල් බණ්ඩාර සර්. අනේ දැන් අනිවාර්යෙන්ම ඉල්ලන්නේ අනිත් එල්එස්ඕලාට සියලුම අපේ නිලධාරීන්ටත් කිසිම අසාධාරණයක් නැතුව සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න තමයි ඉල්ලන්නේ සියලුම නිලධාරීන්ගේ ජනාධිපතිතුමනි අගමැතිතුමනි පාටලී චම්පිකරණවක අමාත්‍යතුමනි ඔබ ඔබතුමා මෙතන සේවය කරාගෙන ඔබතුමාට හොඳ ආකාරව පැහැදිලිව තේරෙනවා ඇති මෙතන වෙච්ච ප්‍රශ්න මොනවද මේ මේ ආයතනය තුල කරගෙන යන්නේ ඉතින් මේ අනිත් අපේ එල්එස්ඕලා මගේ සහෝදර සහෝදරියන්ටත් ඒ වගේ අසාධාරණ